මම ආචාර්ය උපාධිය සඳහා එක්සත් රාජධානියට යනකොට මට වයස අවුරුදු 30යි. මගේ දුව අවුරුද්දක විතර පුංචි දරුවෙක්. කොහොම නමුත් වසර 3.5 කාලයක් ඇතුළත මට මගේ ආචාර්ය උපාධිය නිම කරන්න පුළුවන් වුණා. දරුවත් සමඟ තනිවම එහෙ ජීවත් වුණා. ඒ හැම එකටම පිටුවහලක් වුණේ උපාලි. මගේ ස්වාමි පුරුෂයා ඔහු ලංකාව ඉදගෙන ඉතාමත් ලොකු කැපවීමක් කරා. මහාචාර්ය වුණේ ඉතාමත් සුන්දර වුණේ අන්න ඒ විදිහට. මහා නෞකාවි මහා සමුදුර වෙත අතට අත දෙන්න ඉස්සර යවන කඩදයි ඔරුවේ නැගිලා සෞන්දර්යෙන් පිරි ගොඩ බිම් සොයලා ඔයයි බිඳු අන නොතකා යාත්‍රා කෙරු මහාචාර්ය යෞවනයයි මේ මම ඉපදුනේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වල්පනේ කොට්ටාශයේ කුඹල්ගම කියන ගම හරිම පිටිසරබද ගමක් අපේ පවුලේ 11 දෙනෙක් හිටියා මගේ පියා ඉඩම් හිමි වැවිලිකරුවෙක් අම රැකියාවක් කළේ නැහැ සහෝදරයෝ 6 දෙනෙකුයි සහෝදරයෝ 4 දෙනෙකුයි හැදිච්ච අතර හැදුණු පවුලේ බාලයා සෑහෙන දඟකමක් තියුණ පුංචි කාලේ ඉඳන්ම විතරක් නෙමෙයි මං හරියට ප්‍රශ්න අහනවා අම්මා ඉස්සර මට කියන්නේ ගිරවෙක් ගිලපු ළමයෙක්ද කොහොමද ප්‍රශ්න පත්‍රයක් මෙයා කියලා අයියලා දෙන්න ඉස්කෝලේ ගියාම මම ගෙදර ඉන්න තනියෙන් බෑ කියලා ඇඬුවා ඊට පස්සේ අම්මා මාවත් ඉස්කෝලේට දැම්මා කුඹල්ගම්මේ කීර්ති බණ්ඩාර මහාවිද්‍යාලයට මුල්ම ඉස්කෝලේ ගිය දවසේ මට තවමත් මතකයි මට අවුරුදු 4ක් ඒ වගේ වයසක කාලේ ස්කෝලේදී දැක්කහම මං හිතන්නේ මං පුංචිින්ද වෙන්නේ නැති ගුරුවරයෙක් මගෙන් ඇහැව්වා ඔයා මොකද මෙතන කරන්නේ මොකද්ද ඔයාගේ නම එතකොට මට දෙන්න උත්තරයක් තියුණා මම කිව්වා මම සඳුන් මම ඉස්කෝලේ ආවා ඔයාගේ නම මොකද්ද ඔයා මොනවද මෙහෙ කරන්නේ කුමල්ගම්මේ පාසලේ 2 වසරට විතර ගියාට පස්සේ මම ගාල්ලට පාසල් යන්න යන්න සිද්ධ වුණා මොකද මගේ පොඩි අක්කා මට වැඩි අවුරුදු මම හිතන්නේ 25ක් විතර වැඩිමල් අක්කා විවාහ වෙලා එහෙට ගිහිල්ලා හිටියේ ඒතරට 2 පන්තියේ 3 පන්තියේ විතර ඉඳලා මම බද්දගම ක්‍රිස්තු දේව බාලිකා මහාවිද්‍යාලයේ තමයි ඉගෙන ගත්තේ උසස් පෙළ කරලා විශ්වවිද්‍යාලයට යනකම් පාසල් අවදිය ඇත්තටම කිව්වොත් අක්කා මගේ ගුරුවරිය ඉතින් පන්තියේදී හුඟක් කරන දේවල් වලට වඩා ගෙදරදී මට නීති රීති තිබුණා. නමුත් ඉස්කෝලේ ගියාම මං හිතන්නේ ඔය නීති රීති මට තිබුණ නැති හින්දා සහ සමහර විට මගේ සහජ කුසලතා තියෙන්නේ නැති. ක්‍රීඩා පිට්ටනිය සංගීත කාමරයේ තමයි මගේ තෝතැන්න උනේ. උද්භිද විද්‍යාවට මම යොමු වුණේ ඇත්තටම මං හිතන්නේ මගේ අම්මා තමයි ඒකේ මූලාශ්‍රය දැම්මේ. මේ චූටි මේ ගහ ඕන වෙනවා මේක තමයි බෙහෙත මේක තමයි ගහ ඒ හැම දෙයක්ම අම්මා තමයි කියලා දුන්නේ පාසලේදී මට හිටිය ඇත්තටම රත්තරන් ගුරුවරියක් හැම ගුරුවරියක්ම හොඳයි නමුත් උද්භිද විද්‍යාව ගන්නපු ස්මාය විජේසිංහ ගුරුතුමිය අපිට උසස් පෙළ පන්තියට එනකොට කියනවා මේ දැන් මල් කපන්න තියනවා මල් අරගෙන එන්න මල් ගේන්නේ කොහොමද උසස් පෙළ පන්තිය කියන්නේ අපි කනවා බොනවා එක එක්කෙනාගේ ගෙවල් වල තියෙන පළතුරු මලු දිගාරිනවා මුල දවසේ අපිට මොකුත් කිව්වේ නැහැ අපිට කිව්වා හා කමක් නැහැ ඊළඟ දවසේ ගියේ දැන් ඊළඟ දවසක් එනකොට එදත් මල් නැහැ ඉස්මායෙන්න කලින් පන්තියේ අලුවෝ ටික කිව්වා අද නම් හරියන්නේ නැහැ පල්ලියට පැනලවත් මල් කඩන්න ඕන දැන් කවුද පනින්නේ අසඳුන් පනි ඔයාට පුළුවන් උස පනින්න හරි තාප්පෙන් එහා පැත්තට අඩිය තියලා මල් ටික කඩාගෙන එනකොට තාප්පෙට උඩින් ගහලා තියුණ කම්බිකල් ওই කම්බි ටික අල්ලගෙන හිටිය එක යාළුවෙක් තව යාළුවෝ දෙතුන් දෙනෙක් බලනවා විදුහල්පතිනිය එනවාද කියලා අවාසනාවට මල් ටික කඩාගෙන අනිත් පැත්තට හැරෙනකොටම කවුරු හරි කෑ ගැහුවා මැඩම් එනවා දැන් කාටවත් මතක නැහැ මම එහා පැත්තේ මේ පැත්තේ
හැමෝම කම්බි ටික අතෑරියා දිව්වා මමත් කකුල ඇදලා ගත්තා ප්‍රින්සිපල් හිට ගන්නකොට මගේ අතේ මල් ටිකුත් එක්ක මම හිටගෙන ඉන්නවා ඔයා මොකද ඔහොම කරන්නේ ඔයා හොඳ දරුවෙක් නේ මට අඬන්න හිතුණා මම හිතුවා ආයි කවදාකවත් කරන්නේ ඒ වෙනකොට මම විද්‍යාලයේ ශිෂ්‍ය නායිකාව ඒ අවුරුද්දේ ශිෂ්‍ය ත්‍යාග ප්‍රදාන උත්සවේ හොඳම ශිෂ්‍යාව රන් පදක්කම ලැබුවා මම මොනවද මේ කරන්නේ තරවටු කරනවට වඩා ඒ දේවල් වලින් අපි ඔය යහමගට ගත්තා ඒගොල්ලෝ ගුරු දෙවිවරු පාසල් යන කාලේ මම ඉච්චර උස මහත් ළමෙක් නෙවෙයි විශේෂයෙන්ම ක්‍රීඩා තරඟ වලට යනකොට කොට කලිසමයි ටී-ෂර්ට් එකයි තමයි මගේ ප්‍රියතමය සහ අපිට අනිවාර්ය වුණේ. ඉතින් ඒ කාලේ තියුණු ප්‍රචලිත කොණ්ඩ මෝස්තරේ තමයි ඩයනා කට් එක. මම ඉතාමත් කොටට කොණ්ඩ කපලා අර කිසි පෙනුමක්වත් නැති පුංචි සයිස් ළමයෙක් හින්දා ස්කෝලේ අපි ස්කෝලේ විතරක් නෙමෙයි බෝයි ස්කූල් එකෙත් මම ප්‍රචලිත වෙලා තියුණේ පොඩි මල්ලි කියලා. කවුරුත් සඳුන් කියනවට වඩා පොඩි මල්ලි කියලා තමයි මාව දැනගෙන හිටියේ. පාසල් වියේදී පුංචි කාලේ ඉඳන්ම මට හොඳම යාළුවෝ තුන්දෙනෙක් හිටියා. ශාමලි සිරිතුංග, එචලින්ද්‍රාණි, ශිරාණි ගමලත්. කොච්චර වුණත් පිටණියේදී ක්‍රීඩා කරත් පන්තියට ආවම නම් අර කෑම කියන එක තමයි අපේ ප්‍රධානම දේ වුනේ. ඉන්ටර්වල් එකට කන්නගෙන එක උදේ 8 වෙද්දික දිග අර ගන්නවා. ඊට පස්සේ පළතුරු කනවා. කොහමරි අපේ පන්තියට විශේෂ නමක් දාලා තියුණා ක්‍රෝ ක්ලබ්. ඒ කියන්නේ කපුටු සංගමය තමයි අපේ පන්තිය. පාසලෙන් අස්සුණා, විශ්වවිද්‍යාල ගියා. එක එක තැන්වලට විසිරුණා අපේ දරුවොත් ලොකුයි දැන්. නමුත් අදටත් ඒ ක්‍රෝ ක්ලබ් එක නම් ඒ විදිහටම තියෙනවා. මාචාර්ය යෞවනයයි මේ. 1982 වෙනකොට මම විශ්වවිද්‍යාලයට තේරෙනවා. පෙරදිනි විශ්වවිද්‍යාලයෙන් තමයි අධ්‍යාපනය ලබන්නේ. අනිත් හැමෝම ගිහිල්ලා නේවාසිකාගාරවල නවතිනකොට මට නවතින්න සිද්ධ වුණා මගේ සහෝදරයා වැඩිමල් සහෝදරයාගේ ගෙදර මහාචාර්ය ඉන්ද්‍රකීර්ති සිරිවීර මුලින්ම විශ්වවිද්‍යාලයට ගියහම මම අයියාගේ ගෙදර තියුණේ හිල්ඩා ඔබේසේකර ශාලාවේ ඉත්‍රියෙන් එතන පඩිපෙලෙන් බැහැගෙන එනවා මම දන්නේ නැහැ ඔය සාමාන්‍ය අයට දාලා තියුණු නීති රීති මම හොඳට කොඩ්‍රෝ එක සායක් ඇඳගෙන කොටු කොටු බ්ලවුස් එකක් ඇඳගෙන පඩිපෙලෙන් බහිනකොට හිල්ඩා ඔබේසේකර ශාලාවෙන් කෑ ගහනවා ආ නංගි ප්‍රොපාගේ ගෙදර පඩිපෙල බැස්සට යන්නේ මහපාරේ ඈ ඉතින් හා ඊළඟ දවසේ ඉඳන් මං හිතන්නේ ඊළඟ දවසේ කෙසේ වෙතත් සතියක විතර පස්සේ ඉඳගෙන මම සුදු අඳින්න පටන් ගත්තා කීප දෙනෙක්ම විවිධ ආකාරවලින් මට ලං වෙන්න උත්සාහ කරපු වගේ තේරුණා දැන් එක්කෙනෙක් කිව්වා මගදි මගෙන් ඇහුවා දැන් මොකද අකමැති වෙන්නේ අකමැති වෙන්න හේතුවක් තියෙන්න ඕන ඉතින් අකමැති වෙන්න හේතුව මම දන්නවා මගේ හිතෙන් මම කියනවා අයියෝ කැත විතරක් අහන හැටි විතරක් මොනවද මේ කරන කතා දැන් මගේ හිත ඇතුලේ කතා ගොඩයි කටින් කියන්න බෑනේ අන්තිමේ මට කිව්වා අකමැති නම් හේතු 10ක් ලියන්න ඕන ඉතින් මම ලියනවා මේ ජේෂ්ඨ උත්තමයා හුඟා කුසයි හරි කරුණාවන්තයි ඒකින්ද මට ගැළපෙන්නේ නැහැ ඔය වගේ කරුණ එක දවසක් මට කිව්වා හරි හරි දැන් ඔක්කොම හරි මාත් එක්ක යාළු වෙලා ඔයා ඉන්නේ කියලා මම බැලුවා මොකද්ද මේ වුනේ ඒකට කමන්නේ නැද අම්මට කියමු එහෙනම් ලියන්නකො ලියුමක් කිව්වහම මම බැලුවා මොනවද ලියුමක් ලියන්නේ මම හිතුවා එයාට ලියුමක් ලියන්න කිව්වා කියලා දැන් ගෙදර ඇඩ්‍රස් එක දාලා ආදරණීය අම්මා වෙතටයි හරි මමත් ලිව්වා ලිව්වට පස්සේ කියනවා හරි දැන් සැපෙන් ඉන්නේ කෑවා බිව්වා සාමාන්‍ය ටිකක් කියන්නකෝ ඒ ටික ලිව්වහම දැන් ලියන්න ඕන මම කියන ටික මම බැලුවා මොනවද කියන්නේ මට කිව්වා මට අද වගේ මතකයි මට කිව්වේ අම්මේ වැඩේ හරි මම 64 මායම්ම පාවිච්චි කරලා යාන්තම් ජේෂ්ඨ උත්තමෙක් දාගත්තා අම්මට මං ගැන ආයි බරක් වෙන්න දෙයක් නැහැ මීට සඳුන්
පියලි වරුණාම අර කියපු පුත්කලයා මේ කොලේ අරගෙන කිව්වා හරි දැන් ඔක්කොම හරි මම එළිය මම්මට තැපල් කරනවා කියලා මං හිතන්නේ මට කලන්තේ දැම්මේ නැතුව විතරයි එදානම් ඔය මොනවා වුණත් තව මාසයක් විතර වගේ මං අයියලා ගෙදර ඉන්නකොට අයියට සප්තවාර්ෂික නිවාඩු ලැබිලා එංගලන්තයට ගියා මමත් අර මිටෙන් අර කිරිල්ලියෙක් වගේ නිවාසිකාගාරයට ගියා එතෙන්දි මට හම්බුණ අපුරු යාළුවෝ තුන්දෙනෙක් මාලා ගමලත් අයිරානිද සිල්වා නයන කුමාරි අදටත් යාළුවෝ නිවාසිකාගාර ජීවිතයේදී අපිට කාමර දෙකක තමයි අපි හතර දෙනා හිටියේ හැබැයි ලයිට් ගියාම අපි හතර දෙනාම එක කාමරයකට යනවා ඇඳේ දිගා වෙලා ජනෙල් පඩියට ගහගන්නවා කකුල් අර ජනෙල් වීදුරුව ඇතුලෙන් බලනවා හඳ දැන් මම කිව්වේ මගේ කතා ඉවරයක් නැහැ අහගෙන හිටියත් නැතත් මම කතා කරනවා ටිකක් වෙලා යනකොට අනිත් අයට කම්මැලි වෙන්න ඇති. හිටපු ගමන් කියනවා අපි අද සව් හදමු. හරි හදමු. සව් තියෙනවා, කිරිත් තියෙනවා, වතුරක් තියෙනවා, හැබැයි ලයිට් නැහැ. ඉතින් අපි ඒකට අදටත් කියන්නේ අර හඳේලියෙන් හදපු සව්. ජේෂ්ඨයන් ගැලවිලා හිටියට එකපාරටම මට තේරෙනවා මම දේශන ශාලාවලට යනකොට කාණ්ඩ කෑ ගහනවා ආ වොන්ඩ ලයිට් සෝදනවෝ මම දැන් අහනවා මොකද්ද මේ වොන්ඩ ලයිට් මොකද්ද මේ හොදන්නේ ඉතින් ටික දවසක් ගියාම එක එක්කෙනා කණින් කොනේ මට කියන්න ගත්තා මේ සඳුන් ඔයාට මං හැව මොනවද හොදන්නේ නෑ ඔය දෙතුන් දෙනෙම කැමතිලුනේ හා මට නෙමේ හොඳටම කේන්ති ගියා හැබැයි ඔය කවුරු අතරිනුත් උපාලි පාලිසෙන්රත් කියන්නේ හොඳන් විවාහ වුණේ උත් සමග එයා මගේ හොඳම යාළුවගෙන් අහලා තියුණා ගිහින් අහන්න පුළුවන්ද කියලා. හැබැයි ඊට කලින් සටහන් ඉල්ලා ගන්නවා. සටහන් ඉල්ලාගෙන හරියට නම දන්නේ නැහැ වගේ අපි හතර දෙනා ඉන්න තැනට ඇවිල්ලා හන මේ කොයි එක්කෙනාද ඔය හතර දෙනාගෙන් සඳුන් කියන්නේ? හරි පිළිවෙලට වැඩ කරනවානේ. එහෙම තමයි කියන්නේ. අන්තිමේ මගේ යාළු අයිරානි මට වෙලකුව අන්න උපාලි අහනවා මං කව මොන අහන්නද මං කැමති නැහැ ඒ කාලේ තමයි ඔය කලේ ලාම්පුව ජනමත විචාරණයක් තියුණු කාලේ ඊළඟ දවසේ මං දැක්ක ගියාම අයිරාන්ගෙන් ඇහැව්වා උපාලි දැන් මොකද වෙන්නේ එයා කියලා තියෙන්නේ කලේ තමයි බිඳින්න වෙන්නේ හම්බු වෙන්නේ නැහැ කියලා මම දන්නේ ඇත්තටම ඒක වර්ණපාල ක්‍රමයේ වගේ තව ක්‍රමයක්ද කියලා. හැබැයි දවාලේ මම දකින්නවා මේ උපාලි ගෙනහිල්ලා දාන අල්විස් පොන්ඩ් එකට අර විශ්වවිද්‍යාලයේ මැද තියෙන ලොකු පොකුණට මම හැව්වා ඉතින් මගේ යාළුවෙක්නේ මම හැව්වා අනේ මොකද අර කිව්වම ආ දන්නේම නෑනේ එයත් එක්ක යාළු වෙලා මේ අහනේ ඉතින් හවස වෙනකොට අපි දෙන්න ජෝඩුවක් කරලා ඉවරයි. මම අදටත් කියනවා මම නම් හා කිව්වේ නෑ. Mahacharya Yauvanaya යාළු කමකට වඩා මං හිතන්නේ අපි දෙන්න රණ්ඩු වෙනවා. මොකද මං ආසයි පිළිවෙලට වැඩ කරන්න. මට ඕන එයා පිළිවෙලට වැඩ කරවන්න. ප්‍රායෝගික පරීක්ෂණ ප්‍රායෝගික සටහන් එහෙම මම කියනවා ලස්සන්ට රිබන් එකකින් බැඳලා ගෙනත් දෙන්න. මොකද ඒවට ලකුණු හම්බ වෙනවා. අනේ ඊළඟ දවසේ මෙන්න ගේනවා ට්වයින් කෑල්ලකින් බැඳගෙන. ඉතින් රණ්ඩු වෙන්න වෙනවානේ. විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන පළමුවෙනි වසරේ ඉඳන්ම තමයි මට උපාලි මුණ ගැහුනේ. මගේ එක්ක සම වයස්. ඒකට ඒ කාලය තුළ මුලින්ම යාළුවෝ අපි ඔක්කොම එකට හිටියේ. මේ මගේ ස්වාම පුරුෂයා උපාලි. අපි දෙන්න ඒ කාලේ සෑහෙන්න එහෙම ගියා. ඉතින් ඇහුවහමත් මම නම් හා කිව්වේ නැහැ ඔයා මොනවා කිව්වද දන්නේ නැහැ හැබැයි මන් දන්නවා අල්විස් පොන්ඩ් එකට දාලා තියුණා කියලා. පස්සේ මුළු කාලයක් මාසු 3 ඉඳලා 88 වර්ෂය දක්වාම අපි දෙන්න එකටම හිටියා. ඇත්තටම කියනවා නම් මම හිතන්නේ විශ්වවිද්‍යාල ජීවිතේ
උපාලි මන්ට වැඩි හුඟක් දක්ෂයි. එකම දේ අර අත්තකුරු මම කිව්වේ ශිලා ලිපි වගේ ලියනවා. ඊට පස්සේ පිළිවෙල ටිකක් අඩුයි. සමහරට ඒ දේවල් හින්දා වෙන්නේ නැති. මම විශ්වවිද්‍යාල ආචාර්ය විද්‍යාවරියක් විදිහට යොමු වෙද්දි ඔහු වෙනත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ ධූරය දක්වා යන්නේ පැත්තට යොමු වුණේ. මම මගේ ජීවිතේ කිය එකම එක ඉන්ටර්වියු එක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ආචාර්ය මණ්ඩලයට බැඳීම සඳහා ඒ ගමන කරගෙන ආවෙත් ඇත්තටම උපාලි. ඇඳිරි නීතියක් තියුණා. කවුරුත් එන්න බෑ කිව්වා, එන්න එපා කියලාත් කිව්වා. නමුත් ඔහු කිව්වා නෑ, අපි දෙන්න යමු බස් එකේ නුවර ඉඳගෙන කියලා. කොළඹ ඇවිල්ලා අනිත් අයට කලින් ආපහු යන්න තියෙන හින්දා ඉන්ටර්වියු එකේ කලින් ගන්න ඕන කියලා තමයි මාව ඉන්ටර්වියු එකේදීත් ගත්තේ. ඒ ආවගමන තමයි මේ මහාචාර්යවරියක් විදිහට මම අද වෙනකම්ම මේ දිගින් දිගටම ගත කරන්නේ. අපි දෙන්නම ශිෂ්‍ය ආධාර ලැබුවා. අය උපාලිට 125ක් හම්බුණා, මට 212ක් හම්බුණා. නමුත් අපිට අර ආර්ථික පවුල් වලින් එහෙම ලොකු හිගයක් නොතිබුණ හින්දා අපි දෙන්නම කරන්නේ මොකද්ද, අර සල්ලි හම්බුණ දවසට යනවා නුවර. නුවර ගිහිල්ලා හොඳම තැන තමයි බේක් හවුස් එකේ, බේක් හවුස් ස්පෙෂල් එක අරගෙන අපි දෙන්න කනවා. ඊට පස්සේ මගේ 225 අරගෙන යනවා නුවර දළදා වීදිය දිගේ ගිහිල්ලා සොෆ්ට් ඔයිස් පැන්ඩලා හොයනවා. ඉතින් ඒ කාලේ දැන් වගේ හැම තැනම ඔය පුළුම් පුරෝපු සත්තු හිටියේ නෑ. නමුත් තියෙන ඕන තැනක ගිහිල්ලා ඒ දේවල් ගන්න බොහොම ලක ලෑස්ති වෙලා හිටියා මාලි. රස්සාවට ගිහිල්ලා ඉස්සෙල්ලම් පඩියෙන් තමයි මුදින් මුද්දක් අරන් දුන්න. මට ඒ සකුරක් තියෙන ලස්සන ඒක හරියටම අපේ විවාහයට අවුරුද්දකට කලින් නේ. උපන්දින දවස තමයි අපි විවාහ වුණේ, මගේ උපන්දින දවසේ. ඒකත් මම හිතන්නේ එක්තරා විදිහක තෝරා ගැනීමක් උපාලිගේ. මාචාර්ය යෞවනයයි මේ. විශ්වවිද්‍යාලයට ඇතුළු වෙනකොට දැන් වගේ නෙවෙයි, ඉස්සර මේ අපිට තියෙන ඉංග්‍රීසි ක්ලාස් එකක්. ඒක සාමාන්‍යයෙන් පටන් ගන්න ටර්ම් එකට මාස 3ක් 4කට ඉස්සෙල්ලා. මට මතක හැටියට ඔක්තෝබර් මාසේ 1982 ගියාට පස්සේ ඉතින් මට මතකයි මෙයා මේ කරකොට ගෞමක් ඇඳගෙන මේ මොකද ඒ කාලේ අපේ විශ්වවිද්‍යාලය තුල ඇඳුම් අඳින්න කියන්නේ තිබ්බේ හුඟක් වෙලාවට චීත වගේ ඇඳුම් තමයි. මොකද විශ්වවිද්‍යාල ලොකු දේවල් පෙන්වන්න තැනක් නෙවෙයිනේ. ඉතින් එදා ඉතින් පොඩි දැක්මක් දැක්කා. ඊට පස්සේ ඉතින් ඉංග්‍රීසි කාස් එකේ ඉඳලා දිගට දිගට යනකොට මේ අපේ බැච් එකේ කට්ටියත් ඉතින් මේ පොඩ්ඩක් කොහොම ඉන්න උපාලි ඊළඟ බැච් එකේ කවුරු හරි එනකම් පොඩ්ඩක් කොහොම ඉන්න එක කතාව මට කිව්වේ. ඉතින් නමුත් ඒ කාලය තුල ඉතින් මම කල්පනා කරා, ඊට පස්සේ මගේ හොඳ යාළුවෙක් හිටියා පරණගම කියලා. මං හිතන මේ ප්‍රෝග්‍රෑම් එක බලනකොට දකින්නත් පුළුවන් වෙයි. එයා තමයි මං හිතන මේක අපේ මූලික අඩිතාලම දැම්මේ මෙයාගෙන් අහන්න. ඊට පස්සේ තමයි ඉතින් අපි මේ කතාව පටන් ගත්ත ඉස්සරහට යන්න. ඉතින් මෙයාගෙන් ඇහුවා, ඉතින් මෙයා ඉස්සෙල්ලාම කිව්වා මේ ගෙදරින් අහන්න ඕන කියලා. මං ගොතින් ගෙදරින් එකපාරව අහන්න ඕන දේවල් නෙවෙයිනේ. තව කල් ගියාට පස්සේ ඒවා අහන්න බැරියයි කියලා. ඉතින් ඔතන තමයි අපේ ආරම්භය පටන් ගත්ත තැන. ඇත්තටම මේක පටන් ගත්ත ඇත්තටම 1983 ජනවාරි 7 වෙනිදා. මට තාම මතකයි මේ අපි ලක්ෂ්‍ය හවුල් එකක් පිටිපස්සේ ලන්ච් එක ඉවරච්ච වෙලාවක තමයි මේ කතාව දිගට පටන් ගන්න සිද්ධ වුණේ. මෙයාගේ මේ නම හරි දිගයි, WTPSK. ඉතින් පොඩි ඒ කාලේ හරි අමාරු වුණා නම කටපාඩම් කරන්න මට සිද්ධ වුණා. මොකද එක එක නහනම මෙයාගේ නම මොකද්ද, මට තමර කියනවා, සඳුන් කියනවා. ඉතින් එක එක නම වර්ග මෙයාට තිබ්බා. ඉතින් ඒ වුණාට ඉතින් දැන් බලනකොට නම් ඉතින් ඒ කාලේ හිටපු මේ සඳුන්ට වඩා පොඩි වෙනසක් තියෙනවා. මොකද එයා දැන් මැචුව වෙලා තියෙනවා. ඒ කාලේ බොහොම සෙල්ලම් මේ වටේ දීපු සඳුන්ට වඩා දැන් ටිකක් මැචුව වෙච්ච හොඳ මහාචාර්යවරියෙක් සහ අම්මා කෙනෙක් හැටියට ඒ රංගේ කටයුතු දැන් සිද්ධ කරනවා කියලා මට කියන්න පුළුවන්. අපේ ගෙදර මන් ලස්සනට අඳිනවා නම් එහෙම නැත්තම් පිළිවෙලට ඉන්නවා නම් උපාලි තමයි ඒකෙත් පිටුවල්. මොකද එයා කැමති ලස්සනට අඳින්න, ලස්සනට ඉන්නාට.
මහිතන්නේ මොනවා නැතත් මගේ දිග කොණ්ඩෙට නම් තාමත් ආදරේ පැහැදිලිවම එතකොට දුවටත් මටත් මහිතන්නේ මන් තෝරනවට වඩා හොඳට ඇඳුම් තෝරන්නේ උපාලි එයාගේ ඇඳුම් තමයි අපි දෙන්නටම හරියන්නේ ඉතින් හුඟක් පවුල්වල නොකරන යම් කිසි දෙයක් ඒ අතින් වෙනවා ඒකත් මම හිතන්නේ අපේ ජීවිතවල වැදගත් දෙයක් අක්කා මගෙත් එක්ක මේ ගෙදර ජීවත් වෙනවා දැන් වසර 6ක් තිස්සේ මොකද අක්කගේ ස්වාම පුරුෂයා නැති වුණා අක්කා අසනීප වුණා කින්දා හික්කඩු ඉඳන් ඇවිල්ලා මගෙත් එක්ක තමයි දැන් ජීවත් වෙන්නේ මම මුලින් කිව්වා වගේ අක්ක තමයි මං හිතන්නේ මගේ යවුනේ මුලින්ම හැම දෙයකම පෙරගමන් කරුනේ ඉගෙන ගත්ත හැම දෙයක් මෙයා තමයි කියලා දුන්නේ මහා නෞකාවී මහා සමුදුර වෙත අතට අත දෙන්න ඉස්සර යවන කඩදයි ඔරුවේ නැගිලා සෞන්දර්යෙන් පිරි ගොඩ බිම් සොයලා ඔයයි බිඳු අනනොතකා යාත්‍රා කෙරු මහාචාර්ය යෞවනයයි මේ